මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා නේද එහෙම කතාවක් තියෙනවනේ අපේ සමාජයේ ඒ කියන්නේ අන්තිමට මටමනේ බොලේ ගහලා තියෙන්නේ නේද මෙහෙම ලියන්ට සිත්තුනේ අද පාර්ලිමේන්තුවෙන් ඇහුණු හරි අපූරු සිත්ගන්නාසුළු කතාවක් නිසායි ඒ කතාව මහින්ද රාජපක්ෂ ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක් ඒ වගේම හිටපු අගමැතිවරයෙක් නේද දැන් ඊට පෙර මෙන්න මෙහෙම බලමුද දැන් මේ මහින්ද රාජපක්ෂගේ කතාවට ඍජුවම පාදක වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී පාල සිරිසේනගේ යහපාලනේ. දැන් මේ තුන් දෙනාගෙම වයස අවුරුදු 70 පැනලා. හොඳේ සමහරුන්ට 75ත් පැනලා. දැන් අද මේ අය කියන කතා දෙස පරිස්සමින් බලන්න ප්‍රථම විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. වයෝ වෘද්ධ වන විට අපේ මොළයට මොකද වෙන්නේ කියලා. ඒක විද්‍යාත්මකව බලන්න අවශ්‍යයි නේද? දැන් ඒ ගැන විද්‍යාත්මක විග්‍රහයක් අරගෙන බලමු. වයසට යනකොට මොළයේ පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ මොළයේ හැකිලෙන්ට පටන් ගන්නවලු. හොඳේ ඊළඟට විශේෂයෙන්ම ඔය මේ සංජානන හැකියාව ඒ කියන්නේ මනස උපයෝගී කරගෙන යම් කිසි දෙයක් තේරුම් ගැනීමට ඇති හැකියාව අන්න ඒකත් වයසට යනකොට හොඳටම අඩු වෙන්න පටන් ගන්නවලු. ඒ වගේමයි වචන මතක තබා ගැනීමත් හොඳටම අමාරු වෙනවා. ඒ කියන්නේ අපහසුයි. ඒ කියන්නේ තවත් සිංහලෙන් කියනවනම් වචන මතක තබා ගන්න බැරි වෙනවා. අමතක වෙන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට තවත් එකක් තියෙනවා ඔය බහු කාර්යයන් කරන්න ඒ කියන්නේ කතා කරන ගමන් ලියන්න ලියන ගමන් කතා කරන්න ඒ විදිහේ හැකියාවනුත් හොඳටම අඩු වෙලා යනවලු. දැන් ඊළඟට වැදගත්ම දේ තමයි මතකයේ පිළිබඳව නිරන්තරයෙන්ම අභියෝගාත්මක තත්ත්වයක් ඇති වෙන. ඒ කියන්නේ අමතක වෙන්න පටන් ගන්නවා කියන එක නේද? ඒක තමයි වැදගත්ම දේ. මොළය වයසට යන විට නියුරෝනද මියයන්ට පටන් ගන්නවා. හරිනේ? දැන් විශේෂයෙන්ම මොළය වයසට යන විට වැඩිහිටියන්ට ඔය තමන් ගැන තියෙන සැලකිල්ල තියෙන්නේ ආන් ඒකත් අතපසු වෙන්න පටන් ගන්නවා අමතක වෙන්න පටන් ගන්නවා හරිනේ මේක තමයි ජීවිත යථාර්ථය මේක තමයි විද්‍යාත්මක සත්‍ය මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳේ දැන් අද පාර්ලිමේන්තුවේදී ඇසුණු ප්‍රධාන කතාව කාගේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයා නේද දැන් ඔහුගේ වයස කීයද අවුරුදු 77යි එහෙනම් අහලම බලන්නකො හොඳේ අපි මේ තත්ත්වයේ ඉන්නේ ඇයි කියලා කවුරු හරි අහනවා නම් ඔබ දන්නවා යහපාලන ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුල ඉතිහාසය වැඩිම ණය බර ප්‍රමාණයක් ගත්තා. අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. අද ආර්ථිකය හදන්න අදාස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා කියලා මතක වෙලා වගේ කතා කරනවා. හැබැයි වගකීම අරගෙන කරන්න කිව්වම බෑ කියන. ඒ අය කැමති ප්‍රශ්න විචාරය කරන ජනප්‍රිය පැත්තේ ඉඳගෙන හැමදාම වීරයෝ වගේ ඉන්න. ඒ ජනතාවට අපි මතක් කරනවා අපිට ඒ වගේ වීරත්වයකින් වැඩක් නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ කියලා ජනතාව අත්හැරලා පැනලා ගියේ නැහැ. මේ යන්නේත් දැන්. ඇතැම් තීන්දු වැරදි. අපි වැරදි දැන් නිවැරදි කරගෙන රටේ ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ඔවුන්ගේ දුක කඳුල ආවේගය තවදුරටත් රටේ දේශපාලන මෙවලමක් විය යුතු නැහැ. මොන ආර්ථික අභියෝගයක් යටතේ වුණත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරන්න කැමැතියි. දැන් සමහරු අහනවා ආරක්ෂාවට මෙච්චර වෙන් කරලා ඇයි? ඒ අයට මම කියන්න ඕනේ රටේ ආරක්ෂාව තමයි හැම අධීකටම බලපාන්නේ. ජනතාව වෙනුවෙන් හෙටත් අපි වගකීම ඉටු කරනවා. පසුගිය කාලේ මේ රටේ අර්බුද උත්සන්න කරන්න උදව් කරන අය කවුද කියලා ජනතාවට නිරාවරණය වෙලා ඉවරයි. අපේ රටට නැගිටින්න අවස්ථාවක් නොදෙන දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. ඔවුන්ට ලැජ්ජාවක් නැහැ. ඔවුන් අදත් කල්පනා කරන්නේ අපි ආපහු වටන්නේ කොහොමද කියලා. ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටුනේ. මේක අපිට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, පීබී ජයසුන්දර මහතා, නිවාඩ් කබ්‍රාල් මහතා. අපර සලකන්න වෙන්නේ ආර්ථික ඝාතකයන් හැටියට. අපි දකින්න ඊයේ පෙරේදා ගුවන්තොටුපළේ සංදර්ශනයක්. ඒ සංදර්ශනේ දිහා බලනකොට පුදුම හිතෙනවා. පෙරේදා ගුවන්තොටුපළේ සිදු වුණේ ඒ වගේ අරුම පුදුම සංදර්ශනයක්. බැසිල් රාජපක්ෂ මහතා වැනි මේ රටේ ආර්ථික ව්‍යසනයට ඍජුවම වගකිව යුතු පුද්ගලයින් හට මල්මාල දාලා ඔවුන්ගේ පායුග සිප ගන්නවා අපි දැක්කා. ඉතින් මේක හරියට එල්ලා මැරීමට නියපින්ද තැනැත්තා තමා එල්ලීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් දෙනවා වගේ ක්‍රියාවක්. මරු නේද? දැන් යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසාලු මෙහෙම වුණේ නේද? යහපාලන ආණ්ඩුව නෙමෙයි ඔය හැම ආණ්ඩුවක්ම ණය අරගෙන තමයි කන්ට දුන්නේ. හරිද? ඒවා තමයි මේ විදවන්නේ. ගත්ත සමහර ණය මොකද්ද කලේ කියලා අද වෙනකන්වත් හොයාගන්න බෑ. ඒවා තමයි මේ අපි විඳවන්නේ. හරිනේ? දැන් ඒකට අපි එහෙම උත්තර දෙමුකෝ. ඔන්න දැන් මේ අද රට හදන්න කතා කරන ඒ අය ඒ කියන්නේ
අනිල්නේ නේද වෙන කවුද? එයාට අමතක වෙලා මේ රට කාපු යහපාලන ආණ්ඩුවේ අගමැති යා කියලා. ඔන්න ඕක තමයි ওই නොකියා කිව්වේ. හරිද? ඒකනේ නොකියා කිව්වේ නේද? දැන් මොන ප්‍රශ්නයක් හමුවේ වුණත් අපේ සම්පත් විකුණන එක අපේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි අපේ හාමුදුරුවනේ කියලා හොඳලට අපේ හාමුදුරුවනේ කිව්වේ නෑ. එහෙම කිව්වා. නා ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා. දැන් මේ ජනාධිපති රනිල්ගේ ටයිකෝඩ් ගලවලා බිම දාගෙන තැලුවා වගේනේ නේද? මොකද ජනාධිපති රනිල් තමයි කුස්සිය ශක්තිමත් කරන්න සමහර දේවල් විකුණන්න කියලා දැන් ඉතින් ඔය අයවැය ගෙනාවේ. හරිද? ඩොලර් ගේන්න ඕනේ කිව්වා මේවා විකුණලා. එතකොට තමයි කුස්සිය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ නේද? දැන් ඇත්තටම කොහෙන්ද හිනාවෙන්ට කියලා හිතාගන්න විදියක් නෑ. පස්සත් භාගෙන් සිනාවිය යුත්තේ මහින්දටද රනිල්ටද? එහෙමත් නැත්නම් මේ දෙන්නටද? එහෙම නැත්නම් ඔය ඔක්කොටමද කියලා හිතාගන්න විදියක් නෑ. හරිද? අර හැමදාම කියපු විදියට තව කතාවක් කියවෝ. ජාත්‍යන්තර බලවේග නේද? අපිව වටන්න බලාගෙන ඉන්නවලු උන්ට ලැජ්ජ නැතුළු. කාටද ලැජ්ජ නැත්තේ? ජාත්‍යන්තර බලවේග වලට. හරිද? රට මේසා අගාධයකට දාපු මේ උන්දලට තාම ලැජ්ජාව තියෙනවා. මරු නේද? අර මේ හැම විටම විමල් කියන්නේත් ඕකනේ. ජාත්‍යන්තර අපිව වටන්න බලන් ඉන්නවා, ගිලගන්න බලන් ඉන්නවා, කන්ට බලන් ඉන්නවා කියලා නේද? ඒකම මේ තව එක තැනක කිව්වා අපිටත් වැරදුනාලු. හරිද? අපිටත් වැරදුනාලු. වැරදුනේ ඇත්තම කිව්වොත් ඔය උන් නැහැලට නෙමෙයි. හරිද? වැරදුනේ රට බංකොලොත් කරලා රටටම වැරද්දුවා. වැරදුනා නෙමෙයි, වැරද්දුවා. හරිද? අද ඇත්තටම වැරදුනේ තාමත් ඔහෙලට නෙමෙයි, මේ රටේ අහිංසක ජනතාවට. එදා වේල කන්ට නැතුව දුක් විඳින ජනතාවටයි ඔහෙලා වැරද්දුවේ. හරිනේ? ඒකම තව එක තැනක කියනවා මේ අපි ජනතාව දාලා යන්නේ නැතුළු. ඒ වුණාට කියන්න තියෙන්නේ ජනතාව දැන් ඔහෙලව දාලා ගිහිල්ලා ඉවරයි කියලයි. ජනතාව ඔහෙලව එලවලා දාලා ඉවරයි කියලයි. ඉතින් හිතෙන් හිතාගෙන හිටියට අපි දාලා යන්නේ නැහැ කියලා ජනතාව දාලා ගිහිල්ලා හුඟක් කල්. හොඳේ. දැන් අර රනිල් වික්‍රමසිංහ ඔය සිංගප්පූරු ගිවිසුම දැන් ගහන්න හදනවා ඉක්මනට නේද? IMF ගිවිසුම ඊළඟට අර MCC එකක් තිබ්බේ නේද? ඕකත් අද හෙටම ගහන්න පටන් ගන්නේවි. එදාට මොනවා කියයිද දන්නේ නැහැ නේද? මාර කතා. අද හරියට මේ රනිල් වික්‍රමසිංහව, ඒ කියන්නේ වත්මන් ජනාධිපතිව පත්කලේ මේ රටේ රටවැසියන් වගේ ඉන්නේ කතාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තමයි දැන් ඔය රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වගේ ලාභ ලබන ඒවා විකුණන්න යෝජනා කරලා තියෙන්නේ. ඔවුනේ ජනාධිපති මහින්දට ඒක අමතක වෙලා. මේ ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා නේද? අපි පත් කරලා අපි කියලා අපි එවපු කෙනෙක් නෙමෙයි ඔය විකුණන්නට හදන්නේ. හොඳේ. ඊටත් වඩා හතර බීරි කතාව තමයි නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ නේද? මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වගේ මහා ධනස්කන්ධයක් ආබාසනීය කළ දේවල් කවුද හැදුවේ? ඒව හැදුවෙත් යහපාල නේද? නැත්තම් අපිද? මේ තමයි වයසට යනකොට වෙන දේ. ඇත්තටම තාමත් මේ වගේ අයගෙන් වැඩ ගන්න එක පව්. ඒක තමයි ඊයේ පෙරදා ටෙලිවැකියකින් කිව්වේ. දැන් කොයි වෙලාවේ හරි බලන්නකො වෙනදේ. ලසන්තව මරපු හැටි, තාජුඩීන්ලව මරපු හැටි, එක්නැලි ගොඩලව මරලා දාපු ඒව කරපු අයගෙන් නම්ගම් එකම කියලා අතෑරියොත් තමයි වැඩේ. හොඳේ. ඔය යන විදිහට කියන්න පුළුවන්. හොඳේ. ඒක නිසා ඇත්ත කියලා දැම්මුත් කොයි කාට කාටත් තරු පෙන්න පටන් ගනීවි. හරිද? දැන් රනිල් රාජපක්ෂ මොනවා කියයිද මේක ඇහුනහම නේද? ඇත්තටම රටවැසියන් ලෙස ඔබට තේරෙනවද මොනතරම් මජර දේශපාලනඥයින් පිරිසක්ද මේ කියලා? ඔබ තාමත් මේ කාට හරි කඩේ යනවා නම්, වැඳ වැටෙනවා නම් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔබ සැබෑවටම ඔබේ දරුවන්ට සාපයක් කියලයි. මේකත් මතක තියාගන්න. වයසට යනකොට මොළයේ සෛල හැකිලෙනවා. ඔව්, ඒක විද්‍යාත්මක සත්‍යයක්.